Sirasa TV, the people's channel. සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග සජීවීව මේ දවස්වල අපි කාගේත් අවධානය කොරෝනා රෝගී තත්ත්වය පිළිබඳව ලංකාවේ ඊයේ රාත්‍රිය වෙනකොට සක්‍රීය කොරෝනා රෝගීන් ආසාදිතයින් ප්‍රතිකාර ලැබමින් හිටියා 1172ක් මේ 1000කට වඩා කොරෝනා රෝගීන් ආසාදිතයින් ලංකාවේ ඉන්න පළවෙනි වතාව මේ නිසාම මේ පිළිබඳව අපි වෛද්‍ය විද්‍යාත්මකව අදහසක් මේ පිළිබඳව විග්‍රහයක් ලබා ගන්න කී තාමත්ම වටිනවා ඒ නිසා අද අපි උදෑසන ආරාධනා කළා පැතිකඩ සංවාදය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍යංශයේ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහත්මයාට ආයිබෝන් මහාචාර්ය වීරසිංහ මහත්මනි මහාචාර්ය වීරසිංහ මහත්මනි මුලින්ම මම දැනගන්න කැමතියි දැන් මේ තියෙන්නේ කොරෝනා රැල්ලක්ද එහෙම නැත්නම් මේ තියෙන්නේ කොරෝනා පොකුරක්ද මොකද බොහෝ දෙනා මේක ගැන හරි අවබෝධයක් නැහැ මේ ගැන සාකච්ඡා කරනවා හැමෝම මේ සංවාදයට සහභාගී වෙනවා මෙන්න මේක පොඩ්ඩක් මුලම පැහැදිලි කරගත්තොත් වටිනවා ඔව් ඇත්තටම ඔග මහින්දන සෑහෙන පිටසකගේ ඔළුවේ තියෙන ගැටලුවක් දැන් මට පේන විදියට සා දැනට තියෙන සාක්ෂි සාධක 90 අපට දැනට පේන්නේ මේක එක්තරා කර්මාන්ත ශාලාවක වැඩ කරන ඒ සේවක සේවක පිරිසක් අතරින් පැතිරිච්ච පොකුරක් විදිහට හැබැයි මම ඒක කියන ගමන්ම කියන්න සූදානම් වෙන්නේ නමුත් තවම අපට කල් වේලා වැඩි අවසාන නිගමනයකට එන්න මොකද හේතුව මේ කර්මාන්ත ශාලාව ඇතුළට මේ ආසාදනේ ආවේ කොහොමද කියන එක පිළිබඳව තවම නිශ්චිතව කියන්නට බෑ. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය මේ කර්මාන්ත ශාලාවේ අපි දක්වන ආසාදිතයන් අතරින් සමාජයේ යම් මට්ටමකට මේක පැතිර ගියාද නැද්ද කියන්න තරමත් අපට තවම කල් වේලා වැඩි. ඉතින් ඒ නිසා ඔක පොකුරක්ද නැත්නම් මේ සමාජය තුර යන රැල්ලක්ද කියන එක ගැන අවසාන නිගමනයකට එන්න පුළුවන් වේ. අඩු ගන්න දවස් 3-4ක් ගියාම रोगे आवे कोहमद कियला सह रोगे पैतरी में रटावानो तावम कल वेला वेडी महाचार वीरसिंह महत्वनि दैं लंका इन्नवा कोरोना आसादित प्रतिकार लाभन आसादित वेच्च दाहकट वेडी पिरिसा मेन्न मे तत्वय वैद्य विद्यात्मकव प्रजा वैद्य विद्यात्मकव विशेषयेन वेदगत नेद मे तत्वय हमुवे अपि सलकिलिमत् विय युतु विशेष देवल मोनवाद विशेषम दें अतम किवत अभी मारतु मासे देवनी सती अभी देख श्रीलंका पलवनी रोगियागे सीट दस हताला ये काले तो मित्र सक्रिय आसादित प्रमाण किन पलमता दाहक अड्डू प्रमाण दिखट मिट्टी एक अदासन देखती है एक लुकुपोकुरा खो आसादित रसा अपट දවස දවස ගන්න පේන්න තිබෙනවා එක අතකින් එක හොඳයි හොඳයි කියලා කියන්නේ මේ වැරදි අර්ථකථනකින් නෙමෙයි ඒ කියන්නේ අපි දැනට පරිේශන සහාය පරීක්ෂණ ඉතා ඉක්මනින් කරමින් දැනට ඉන්න ආසාදිතයන් ඉක්මනට අඳුනා ගැනීමක් කරනවා දැන් යාදාල කර්මාන්ත ශාලාවේ කරන්න තිබ්බ PCR පරීක්ෂණ සියල්ලම ඉවර කරලා එතනින් ආසාදිතය කවුද කියලා දැනගෙන තියෙනවා ඒ කර්මාන්ත ශාලාවට අනුබද්ධ ඉතුරු කර්මාන්ත ශාලාවලත් ඒ කටයුත්ත කෙරීගෙන යනවා සහාය කර්මාන්ත ශාලාවේ වැඩ කරලා ගෙවල් වලට ගියා යගේ ආශ්‍රිත පවුල් වල කට්ටියගෙත් කරලා යනවා ඒ නිසා එකාතකින් අර ගාන වැඩි වුණාට අපේ මේ ඉක්මනට හඳුනා ගැනීම ක්‍රමවේදයක් කිරීගෙන යනවා දැන් ඒකේ හොඳ පැත්තක් තියෙනවා ඒ කියන්නේ හැම වෙලේම අපි අංක බලලා ඒක නරකයි කියන්නේ හොඳ නැහැ ඒ පලනි කරනවා දෙවනි කර්මය ඊට වඩා පොඩි ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ආසාදිතයෝ හම්බෙනකොට අපිට පොඩි කුකුසක් එන්න පුළුවන් දැන් මේ ආසාදිතයෝගෙන් තවයට බෝ වෙන්න පුළුවන් මේ ආසාදිතය ඉන්නේ මේ මහ පොළවේ ඉතින් ඒ අයට වෙන ආශ්‍රිතයෝ ගානත් ඒ වගේම වැඩි දැන් ආසාදිතය 5 දිනක් කියනවා ආශ්‍රිත 25යි ආසාදිතයෝ දවස් 3ක් 4ක් ඇතුළත 1000 ගානක් එනවා කියන්නේ ආශ්‍රිතයෝ ගානත් 7-8 ගුණයකට වැඩි
එතකොට ඒ ආශ්‍රිතය හරහා අනිත්‍යයට පැතිරීමේ හැකියාව වැඩිවීමක් තියෙනවා. මේ දෙක. තුන්වෙනි කාරණය තමයි දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව අපි පහුගිය කාලෙම දැක්කේ වෛරස් සාන්ද්‍රණය ටිකක් අඩු රෝගී. ඒ කියන්නේ ඒ අයට රෝග ලක්ෂණත් අඩුයි. සමාවෙන්න. මේක නැවත නැවත සඳහන් වෙන කාරණයක්. මේ වෛරස් සාන්ද්‍රණය අඩුයි මෙන්න මේ වගේ කාරණේ. මේක ටිකක් පැහැදිලි කරොත් වටිනවා සවිස්තරව. මොකද අපි බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ තාම මොකද්ද මේ සාන්ද්‍රණය වැඩි සාන්ද්‍රණය අඩු මොකද්ද මේ මේ වෙනස. ඔය ඒක සරලව කිව්වොත් එහෙම සාමාන්‍ය වෛරස් එකක් අපේ ඇඟ ඇතුළට ආවහම අපේ ඇඟ ඇතුළේ තියෙන ප්‍රතිශක්තිකරණය ප්‍රතිශක්තියේ ප්‍රමාණ අණුව ඒ වෛරසය මර්ධනය කිරීම කරන එක ඇඟ ඇතුළෙන් වෙන්නේ. නමුත් සමහර වෙලාවට අපේ ඇඟ ඇතුලේ එක බෝ වෙන ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සා දැන් අපි දැක්ක විදිහට මේ පරීක්ෂණ වලට ලැබිච්ච අපේ මේ ආසාදිතයන්ගේ ඇඟ ඇතුලෙන් මේ සාම්පල් වල තිබ්බ වෛරස් වල ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඉක්මනට ගුණණය වීමක් වෙන බව පේනවා. දැන් එතකොට දැන් මගේ වෛරස් ප්‍රමාණය වැඩි නම් මගෙන් බෝ වීමේ හැකියාව වැඩි. දැන් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් අර අපි 1000ක් විතර රෝගින් ඉන්නවා. ඒ දහහක් විතර රෝගීන්ගේ ආශ්‍රිතය ඔච්චර ගානක් වැඩි වෙන්න පුළුවන්. එයාගෙන් බෝ වෙන්න පුළුවන් හැකියාවත් වැඩි වෙන්න පුළුවන්. එතකොට තමයි අර අවදානම කියන එක මට්ටම අපි මෙච්චර කල් ගියේ මට්ටම වඩා ටිකක් ඉහළින් යන්නේ. ඒක අපි පොඩ්ඩක් තීරණය කරගත යුතුයි. මොකද ඒක ගැටලුවක්. ඒක මං කියුවේ තුන්වෙනි කාරණේ. ඊළඟ කාරණේ මං හිතුවේ මේ වෙලාව අපි සඳහන් කළ යුතු වෙන්නේ දැන් අපි මාස දෙකක් විතර කාලයක් ටිකක් නිකන් කොරෝනා නෙවෙයි කිසි දෙයක් නෑ වගේ හිටියේ. ඒකත් එක අපේ අතරේ තිබ්බර පුරුදු ඔක්කොම ගියා. අපි සංගීත සම්දර්ශන වලට ගියනවා ගියා ප්‍රදර්ශන වලට යනවා බස් එකේ යනවා යන එක නෙමේ ගැටලුවේ යන විදිය මුඛාවරණ නිකන් ඕනේ නැහැ වගේ අත්ෝදන්න තිබ්බ මේ අර වතුර බේසන් වල වතුර නැහැ සබන් කරවෙච්ච සබන් කෑලි තියෙන ගානට ආවා මිනිස්සු පුරුද්දක් නැහැ. ඒ තත්ත්වයේ තුල තමයි මෙහෙම ආසාදිතුන් 1000ක් ආවේ. එතකොට සමාජය තුළ අර අර අපේ තිබ්බ ඒ චර්යා රටා වෙනස් වීම තුලත් ලොකු බලපෑමක් වෙනවා. ආසාදනය බැරි වෙලාවත් එළියට ආවනම් අපි ඔය හඳුනා ගන්න පෙර ඒක පැතිරියම හැකියාවත් ඒ වගේම වැඩි. ඔය කාරණා ටික නම් අපි පැහැදිලිවම ඔළුවට ගත යුතු වෙනවා. මහාචාර්ය වීරසිංහ මහත්මනි වෛද්‍යවරු සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබ මම දන්නවා මේ විෂයට අදාළව බොහෝ රාජ්‍ය කමිටු නියෝජනය කරනවා. ඒවායේ සක්‍රියව උපදෙස් දෙනවා. දැන් පහුගිය කාලේ මේ ILI ස්ක්‍රීනින් මේ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තියෙන එක පිළිබඳව අධීක්ෂණයක් රටේ කරගෙන ගියා. දැන් මේක කොහොමද අපිට වාසිදායක විදියට බලපාන්නේ මේ කොරෝනා ආසාදිතෙන් හඳුනගන්න සහ ඒක පිළිබඳ අදහසක් ගන්න. මේක මොකද මේක සාමාන්‍ය ජනතාව නෙමෙයි මේක රෝහල් ආශ්‍රිතව මේ ILI ස්ක්‍රීනින් එක කරන්නේ. මේක කොහොමද අපිට වාසිදායකව බලපාන්නේ? පොඩි පැහැදිලි කරමක් කරොත් එහෙම සාමාන්‍යයෙන් අපේ රටවලත් සාමාන්‍යයෙන් අර සීතල රටවලක වැඩි ඉන්ෆ්ලුවෙන්සා වලට සමාන තත්ත්ව තියෙන රෝග රට පැතිරීගෙන යන අවස්ථා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් ආවේක්ෂණ පද්ධතියක් තියෙනවා. ලෝක හැමතැනම දැන් ලංකාවෙත් ආවේක්ෂණ පද්ධතියක් තියෙනවා. ඒ නැත්නම් සර්විලන්ස් කියන එකේ ඒක එක කොටසක් තමයි රජයේ රෝහල් වලට හුඟක් වෙලාවට තෝරාගත් රෝහල් වලට පැමිණෙන අයගෙන් විශේෂයෙන් බාහිර රෝගී අංශයටත් ඒකම ඇතුළත් කරන රෝගීන්ගෙත් නියැදි ගන්නවා. හුඟක් වෙලාවට 10ක් 12ක් 15ක් වෙන්නත් පුළුවන් දවසකට ඒ රෝහල් වලින් අහඹු නියැදි අරගෙන අපි බලනවා ඉන්ෆ්ලුවෙන්සා වලට සමාන රෝග තත්ත්ව තියෙනවද. දැන් කොරෝනාත් ඔය සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න පටන් ගත්තා. දැන් මාස දෙකමාරක් තුනකට වැඩි කාලයකදී. දැන් එහෙම බලනකොට අහඹු ලෙස කාට හරි ওই රෝගයේ සමාජයේ තිබිලා එනවනම් අපට අහු වෙනවා අර කොරෝනා කියලා රෝගියෙක් ඇතුළත් නොවුන. දැන් ඒ වගේ තත්ත්වයක් තුල තමයි අපේ ওই පළවෙනි රෝගියා අපිද අඳුනා ගන්න පුළුවන් උනේ ගම්පාරෝහලේදී. ඒ ආවේක්ෂණ පද්ධතියට අහු වුණා. මොකද එතුමිය ඇවිල්ලා ශ්වසන ආබාධයකට ඇවිල්ලා ප්‍රතිකාරන යනකොට ඒ රිපෝට් එක ආවා. එතකොට ඒ පද්ධතිය වල තියෙන සුවිශේෂතාවය ඒකයි. මොකද ඒක අපි මේ කොරෝනා කියලා හඳුනාගත්ත රෝගියෙක් නෙවෙයි. ඒ ආවේක්ෂණ පද්ධතියට අහඹු ලෙස ලැබිච්ච රෝගියෙක්. හැබැයි එකම කියන්න ඕනේ දැන් මාස දෙක තුනක් ඔය ILI එක කරා කොරෝනා සම්බන්ධයෙන්. නමුත් ඔය පළවෙනි රෝගියා. ඒ කියන්නේ සමාජයේ උිට කලින්
තිබ්බා නම් අහඹුලිස ගන්නකොට තව රෝගීන් සමු වීමේ හැකියාව තිබුණා. නමුත් හමුුනේ නැහැ. දැන් ඒක ඊටාම වැදගත් සුවිශේෂී කාරණයක්. කියන්නේ පහුගිය මාස 2-3 වගේ කාලයක් ඇතුලේ කොරෝනා රෝගියෙක් සමාජය තුලින් හමු වෙන්නේ මේ පළවෙනි වතාවට. ඔව් මම හිතන්නේ දැන් පළවෙනි වතාවට හම්බුනේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඡන්දෙට දවස් 4කට විතර කලින් ලැබුණේ. ඊට පස්සේ ලැබුණ පළවෙනි රෝගියා තමයි ආවේක්ෂණ පද්ධතියට අහු වුණේ. මේක වැදගත්. මොකද මේ රෝගියා රෝහලට එන්නේ කොරෝනා සැකය නිසා නෙවෙයි. දෙවනුව තමයි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙන්නේ. එතකොට මේ යාන්ත්‍රණය තුල තමයි ඇයව හඳුනා ගන්නට ලැබෙන්නේ. මේක මුළු දිවයිනම ආවරණය වෙනවද මේ ඔබේ මේ මේ කෙරෙන මේ අධ්‍යක්ෂක කටයුතු වල? සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපේ වසංග දොරවල් අංශය එකාබද්ධව කරන කටයුත්තක් නේ. තෝරාගත් උනේ අපේ රෝහල් 1054ක් වගේ ගාණක් තියෙනවා පොඩි ඩිස්පෙන්සරි. හැම එකෙම කෙරෙන්නේ නැහැ. හැබැයි තෝරාගත් අපි ස්ථාන තියෙනවා ලංකාව ආවරණය වෙන නියදි තියෙනවානේ. ඒක මේ මේ වසංගත වේදේ අනුව නියදි හදාගෙන තියෙනවා. මෙන්න මේ වගේ කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් අහු වෙනවයි කියන එක. ඒ වගේ නියදි හදාගත්ත තැනකින් තමයි ඕකත් අහුනේ. මොකද ඒක ඊටාම සුවිශේෂී. මොකද ඒ වගේ අපේ ආවේක්ෂණ පද්ධතියක් තියෙන එක නිසා තමයි අපිට මේ රෝගය හම්බුනේ. ලංකාවේ විශාල පිරිසක් විදේශවල සේවය කරනවා. රැකියාව සඳහා ගිහිල්ලා තින ඔවුන් එවන මුදල් අපේ රටට ඉතාමත්ම වටිනවා. පහුගිය කාලේ ලංකාවෙන් එළිය රැකියාව කරන පිරිස අතරින් 2600කට වැඩි පිරිසක් කොරෝනා වලින් විදේශ යන්හි රැකියාව කරන පිරිසෙන් 2600කට වැඩි පිරිසක් ආසාදනයට ලක් වී තිබුණු බව, ඒ වගේම 67 දෙනෙක් මිය ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වෙනවා. බොහෝ අයගේ අවධානය තියෙනවා තමන්ගේ ආසන්නතම පවුලේ අය, තමන්ගේ හිතවතුන්, ඥාතීන් මේ අය ආපහු ලංකාවට ගෙන්න ගන්න කොහොමද ගෙන්න ගන්න පුළුවන්ද කියන කාරණේ. මහාචාර්ය වීරසිංහ මැතිතුමනි, දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක විදේශවල ඉඳලා ලංකාවට එන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් ඒ රටවල රස්සාවල් කරන ශ්‍රී ලාංකිකයෝ, මේ අය ගැන අපි හිතන්න ඕන කොහොමද? මොකද මේක වෛද්‍ය විද්‍යාත්මකව ඒ ප්‍රවේශයෙන් දකින්න එක වැදගත්. ඔව් දැන් ඇත්තටම ඉතා පැහැදිලිවම රටේ ජීවනාලිය තියෙන්නේ අපේ විදේශයේ වැඩ කරන අය. මොකද අපට ලැබෙන වැඩිම විදේශ ආදායම ලැබෙන්නේ අපේ අපනයන වලින් නෙවෙයිනේ. අපේ වැඩිම විදේශ ආදායම සහ අපේ තෙල් වලට කෑම වලට යන වියදම වැඩිම අපිට ලබා දෙන්නේ විදේශ රටවල අපේ වැඩ කරන ශ්‍රමිකයන්ගෙන්. ඒ නිසා ඒ අය අතිශය වැදගත් කොට්ටාසක් මේ රටට. දැන් පහුගිය කාලේ තුලාම දවසට සාමාන්‍යයෙන් අපිට 500ක් විතර වෙනකන් විදේශ අපේ අවශ්‍ය අය එන්න අවශ්‍ය අයට ඒ අවස්ථාව ලැබුණා. දැන් මාසයක් දෙකක් තුනක් තුල ඒ කොටස ආවා. නමුත් අපි තේරුම් ගත යුතු එක කරුණක් තියෙනවා. අපේ රටකට එක්තරා අවස්ථාවකදී දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, විශේෂයෙන්ම නිරෝධායන ධාරිතාවන්. දැන් පහුගිය ටිකේ හැමදාම මොකද අපි අද එක්කෙනෙක් ආවොත් එයා දවස් 14ක් රඳවා ගත යුතු වෙනවා. එහෙම තැන් සිය ගාණක් නැහැ. දැන් ඇත්තටම 75ක් 80ක් 100ක් දක්වා ඒක වුණත් වැඩි කරගන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන්. නමුත් ඒක නිකන් කරන්න බෑ. ඒක සඳහා වෙන වැයක් තියෙනවා. ඒ සඳහා වෙන මානව මේ දායකත්වයක් තියෙනවා, හියුමන් රිසෝස් දායකත්වයක් තියෙනවා. දැන් ඒ ඔක්කොමත් එක්කෙනේ කරන්න ඕනේ. සහ ඒක රටේ මහජන සෞඛ්‍යද ගැටලුවක් නොවෙන්නත් ඕනේ. ඔය 3-4ම සමතුලිතව ගෙනියන ගමන් තමයි මේක කරන්න ඕනේ. මං හිතන්නේ මේ හදිසියේ ඉරිදා ඉඳන් දැක්ක තත්ත්වය අනුව රට ඇතුලේ ආශ්‍රිතයන් වැඩි වෙනවා. ඒ ආශ්‍රිතයන් වැඩි වුණාම ඒ අය නිරෝධායනය කරන්න වෙනවා. ඒකම අපි හොඳටම දැක්ක පසුගිය කාලේ පිටරටින් එන හැම මේ ප්ලේන් එකම ෆ්ලයිට් එකම අඩු ගානේ කීප දෙනෙක් පොසිටිව් වෙනවා. එතකොට ඒක දවස් 14 තියෙනකොට සමහරලා ඩේ ෆ්ලයිට් එකව තව 10-12 දිනක් වෙනවා. දැන් ඒ ඔක්කොටම හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින් තමයි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. ඒ නිසා මගේ මේ අවස්ථාවේ දැක්ම මේ ක්‍රියාවලිය දිගටම කෙරෙයි පිටරටින් ගේන එක. නමුත් පොඩි පමාවීම් ඇති වෙන්නට පුළුවන් කියන එකයි අපේ තියෙන රටේ ධාරිතාව අනුව නිරෝධායනය කිරීමට සහ ඒ සඳහා වන පහසුකම් සැපයීමට. දැන් අපි මුලින්ම බැලුවා 1172ක් විතර ඉන්නවා කොරෝනා ආසාදිතයින් ලංකාවේ දැන් ඊයේ රාත්‍රිය වෙනකොට.
එතකොට අපේ රෝහල් පද්ධතිය මහාචාර්යතුමනි දැන් ප්‍රමාණවත්ද කොහොමද මේකට තියෙන සූදානම ඒ කියන්නේ මේ ඉලක්කම් තව ඉහළ යන්න පුළුවන් එතකොට ප්‍රදේශ වශයෙන් ගත්තොත් කාර්ය විවිධ ප්‍රදේශ වලින් මතුවෙන්න පුළුවන් මේක කොහොමද වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් හැටියට කොහොමද අපි මේකට තියෙන ඕන සූදානම් ඔව් දැන් අපි දන්න ගන්න ඕනේ ලංකාවේ සියලුම රෝහල් ඇඳන් තියෙන්නේ 82000ක් විතර ඒ කියන්නේ සියලු මේ 82000ම කොරෝනා වලට පාවිච්චි කරන්න බෑනේ මොකද ඒකෙන් කොරෝනා වගේ රෝගයකට සහයෝගය දෙන්න පුළුවන් ප්‍රතිකාර කරන්න පුළුවන් රෝහල් විශේෂයෙන් හදන්න ඕනේ ඒ සඳහා ගන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් ඉන්නවනේ මොකද ඒ නිකන් හැමෝටම කියලා කරන්න බෑ ඒ සඳහා පුහුණුවක් තියෙන කාර්ය මණ්ඩලයක් ඉන්නවනේ ඒ සඳහා පහසුකම් තියෙනවනේ ඒ නිසා ඇත්තටම මේ මේක ලොකු අභියෝගයක් දැන් අපේ රෝහල් දැන් අපිට දැනටම මේ ස්ථාපිත කරලා තියෙන රෝහල් තිබෙනවා නමුත් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න දැන් අපි දන්නවා IDH රෝහලේ අඳන් 100ක් විතර ඒ සඳහා යොදන්න පුළුවන් ඊට පස්සේ අපි දන්නවා හෝමාගම පර්ණ රෝහල පාවිච්චි කරා කාලයක් හම්බන්තොට පර්ණ රෝහල පාවිච්චි කරනවා ඒ ඉර්ණවිල රෝහලක් හැදුවා වැලිකන්දේ රෝහලක් හැදුවා දැන් ඊයේ ඉඳන් කඹුරු පිටියේ අලුතෙන් හදපු මාතර මහ රෝහල ගන්න හිටිය කොටස ඒ සඳහා යොදා ගන්නවා නෙවිල් පොඩන්දු රෝහල ඊයේ සිට ඒ සඳහා යොදා ගන්න හදනවා හෝමාගම රෝහලේ මං හිතන්නේ අපි පොඩ්ඩක් නැවත සාමාන්‍ය කටයුතු වලට ගිහිල්ලා දැන් ඒක නැවත වාරයක් කොටසක් ඒ සඳහා යොදා ගන්නවා දැන් ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා හැබැයි ඒක ලොකු අභියෝගයක් මොකද අපි කොයි වෙලාවකවත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ 1000කට වැඩි සක්‍රීය රෝගීන් සංඛ්‍යාවක් සඳහා ප්‍රතිකාර කරේ නැහැ මේක රෝහල් ඇඳන් හෝ බිල්ඩින් විතරක් නෙමෙයි මේ සඳහා වන සුවිශේෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඒ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගනිමින් රෝහල් රෝග භෝගන ස්ථාන නොකර ගනිමින් ඔක කරන එක ලොකු අභියෝගයක් ඒ සඳහා මම ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඉතා පැහැදිලි මහන්සියක් දරනවා ඒ සඳහා ආරක්ෂකංශ මම ඉතින් රෝහල් නවීකරණය කිරීමට උදේ රෑ දවල් නැතුව වැඩ කටයුතු කරනවා හැබැයි ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ සංඛ්‍යාව දරාගත හැකි මට්ටම අපිට දහස් ගණක් කරන්න බෑ ඒක මම හිතන්නේ 2000 2500ක් විතර යනකොට අපි පොඩි හිරීමකට ලක්වීමේ හැකියාවක් තියෙනවා එතකොට තව තව රෝහල් මේ සඳහා යොමු කිරීමට අවශ්‍යතාවය එයි මේක ලොකු අභියෝගයක් මහාචාර්ය වීරසිංහ මහත්වරුනි අපි සාමාන්‍ය පුරවැසියෝ හැම එක්කෙනාම මෙතෙන්දී දායකත්වයක් දිය යුතුයි මේක පැතිරීම පාලනය කිරීම සඳහා පහුගිය කාලේ අපි බොහෝ දෙනෙක් උනන්දු වුණා ඔබ කලිනුත් සඳහන් කළා වගේ එළියට යනකොට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනකොට විශේෂයෙන්ම මේ පොදු ප්‍රවාහන සේවා මොකද ජනතාව කියන්නේ වැඩට යන්න ඕන විශ්වවිද්‍යාලත් ඇරලා තියෙන්නේ කැලණිය සහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය හැර දැන් පොදු ප්‍රවාහනය යම් විදිහකට කළමනාකරණය වෙන්න පටන් ගත්තා අප්‍රේල් මැයි වගේ මාසවලදී මේක ආපහු අනිත් පැත්තට ගියා ප්‍රවාහන සේවය අපේ උපරිම සේවයක් අත්පත් කරගනිමින් කොහොමද රෝගය පාලනය සඳහා අපි කොයි වගේ එළඹුමක්ද ගන්න ඕන මම ඇත්තටම අපි මුල්ම මං හිතන්නේ මාර්ගෝපදේශ එනකොටත් අපි දන්නවා මේ රෝගේ බෝ වෙන කොහොමද කියලා ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ අපි මාර්තු වලට වඩා දැන් හොඳ අවබෝධයක් තියෙනවා පැහැදිලිව අපි දන්නවා මේ අපි කිවිසුම් සහ ශ්වසන මාර්ගයෙන් මේකපත් වෙන්නේ ඊට පස්සේ අත්පය හතර වටේ ඇල්ලලා මූණ ඇල්ලුවොත් ඕක එනවා දැන් අපේ ප්‍රවාහන පද්ධතිය අපි කොච්චර කිව්වත් එච්චර දියුණු ප්‍රවාහන පද්ධතියක් නෙවෙයි ලංකාවේ තියෙන්නේ අවුරුදු 2000න් අවුරුදු 74ක් 5ක් ගියා ඒක තමයි අපට තියෙන ලොකුම ගැටලුව දැන් අපට ලොකු අවස්ථාවක් ලැබුණා මේ ප්‍රවාහන පද්ධතිය හරි කළමනාකරණයකට ලක් කිරීමට මොකද අපි දැක්කා දැන් කරේ ඉඳගෙන ඔළුවේ ඉඳගෙන ෆුට්බෝඩ් එකේ යන ප්‍රවාහන පද්ධතියක් අපිට තියෙනවා. කෝච්චියේ දුවල එල්ලෙන දුවන යන කෝච්චියේ දුවල එල්ලෙන ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. ඒක කලවනා සහ මේක එක විදිහකට බැලුවම උපසංස්කෘතිය. ඔව්. එහෙම එල්ලීම, එහෙම පැනීම, එහෙම කරේ ඉඳන් යන එක මේක එක විදිහකට උපසංස්කෘතිය. මම හිතන්නේ මේ අවස්ථාව අනාගතයටත් පාවිච්චි කරන්න පුළුවන් හොයිදී ආයෝජනයක්. මං මගේ පෞද්ගලික මතය නම් අපි ඊට කලිනුත් එක අවස්ථාවක ඔය ප්‍රවාහන පද්ධතිය ගැන ටිකක් බැලුවා අපට 100ට 100ක් හොඳ ප්‍රවාහන පද්ධතියක් දෙන්න පුළුවන් සම්පත් නැතුව ඇති. නමුත් දැනට තියෙන මං උදාහරණයක්වත් ගත්තොත් පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ තියෙන බස්
මං හිතන්නේ 35000ක් විතර ඇත්තටම දුවන්න පුළුවන් නේ. නමුත් අපි දැක්කොත් එහෙම ওই බස් වලින් එක මොහොතක ওই බස් රථ වලින් 30ක් 40ක් සමහරවිට 50ක් තියෙන නවත්තලානේ. ටර්න් එක නිකන් නවත්තලානේ. දැන් ඔය සියලුම කටයුතු හරි කළමනාකරණයට ලක් කරොත් ওই බස් එක හැම වෙලේ දුවනවා නම් ඔය අපි කියන ගැටලුව සෑහෙන අඩු කර ගන්න පුළුවන්. 100ට 100ක් නොවෙන්නත් පුළුවන් සමහර කාලවලදී. හැබැයි සෑහෙන ප්‍රමාණයකට අඩු කර ගන්න පුළුවන්. මොකද බස් රථයකට එන මගින් ගාන අඩු වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපි දැක්කොත් එහෙම පිටකොටුවට ගියොත් ඕනම නගරයකට ගියොත් බස් වලින් භාගයක් ඔය තියෙන්නේ වෙනම තැනක ගාල් කරලා. දැන් ඔය කළමනාකරණ ගැටලුවක් මම දකින්නේ අපේ සම්පත් ගැටලුවකට වැඩිය. අපි සම්පත් ඉල්ලන්න ඕනේ අලුතෙන් තියෙන සම්පත් නිසිලස කළමනාකරණය කරලා. නමුත් ගැටලුව තියෙන්නේ අපි කොච්චර දුරකට 1978 ඉඳන් දැන් අවුරුදු 42කට කිට්ටු කාලයක් එනවනේ පෞද්ගලික බස් රථ කර්මාන්තයත් ලංකාවට ඇවිල්ලා ළංගම ඇවිල්ලා දැන් අවුරුදු මම හිතන්නේ 1956 වගේ අසයි ඉඳන් අවුරුදු දැන් 64ක්නේ. ඔය දෙක එකතු කරලා ලංකාවේ හරි කළමනාකරණයක් ප්‍රවාහණයට ආවනම් අපි ඔය කියන මාර්ගෝපදේශ 80ක් 85ක්වත් මම හිතන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මං හිතන්නේ මේක හොඳ අවස්ථාවක් දැන්වත් අපේ ඉහළ මට්ටමට ඇහැරිලා මේ දෙක හරි කළමනාකරණයට ලක් කරනවා නම් මං හිතන්නේ මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මහාචාර්ය මනුජ් වීරසිංහ මතු කරන කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද අපි ප්‍රවාහණයට අදාළ බස් රථ ආනයනය කරන්න ආයෝජනය කළ ඉවරයි රටක් ඇටියෙ. බස් 35000ක් විතර තියෙනවා දුවන්න පුළුවන් ඒක. තව 2000ක් 3000ක් හදා ගන්නත් පුළුවන්. හැබැයි ඒවා නිසි කළමනාකරණයකින් යුතුව අපි උපරිම භාවිතාව සඳහා යොදාගෙන තියනවාද මේ ප්‍රශ්නේ මේ කොරෝනා අභියෝගය ආපු මොහොතේ ඉඳලම නැවත නැවත මතුවුණා. මහාචාර්ය වීරසිංහ මහත්මනි දැන් මෙතන තියෙන්නේ බොහෝ විට අපි මේ බස් වල යන අයට බස් වලට නගින අයට කෝච්චි වල නගින අයට චෝදනා කරනවා. මේ මෙච්චර තේරෙන්නේ නැද්ද මේ බස් එකට නගින්න මෙච්චර තේරෙන්නේ නැද්ද මේ කෝච්චියට නගින්න කියලා. හැබැයි අපි අනිත් පැත්ත දිහා බලනවා අඩුයි අඩුයි. මේකදී මේ ඔය රතු ඉර ගහන කාර්යාලයක තමන්ගේ කඩේ වෙලාවට අරින්න ඕන කාර්යාලයක තමන්ගේ රාජකාරියට එන්න ඕන පුද්ගලයාට තමන්ගේ බඩවියත රැක ගන්න ඕන පුද්ගලයාට සෞඛ්‍ය කියන දින ප්‍රමුඛතාවය පල්ලෙහාට යනවා. දැන් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ අපි සෞඛ්‍ය කියන එක ඉහලින් තියාගන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය කියන එක මනසෙන් ඉහලින් තියාගන්නට බෑ අපට පරිසරයේ ඒ සඳහා සහයෝගයක් දක්වන්නේ නැත්තම්. දැන් ප්‍රවාහන පද්ධතිය සහයෝගයක් නොදන් කොනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත